දැන් රනිලුයි ගෝටයි ගහන මේ ගේමට මේ කුමන්ත්‍රණය පරාජය කරන්න සමාජයේ ඉන්න ශක්තිමත්ම සංවිධානාත්මක බලවේගය මොකද්ද? මේක කලින් අඳුරගන්නේ කවුද? මේක කලින් තේරුම් ගන්නේ කවුද? කලින් දකින්නේ කවුද? ඒ දකින්නයට ගහන්න ඕන ඊට කලින්. ඒ දකින්නය වටන්න ඕන. ඒක තමයි ජාතික ජන බලවේගයට ගහන්නේ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණට ගහන්නේ. ඒ ගහන්න තියෙන ඕනම දන්න ගහන මොකද්ද? ආන්න ප්‍රචණ්ඩත්වය. 88 89 වගේම മന്ത്രിවරුන්ගේ ගෙවල් ගිනි තියලා. බස් පුච්චලා අතන මෙතන නේ දැන් පාර්ලිමේන්තුවේ දවස් 4ක් කෑවා. මහජන සල්ලි කෑවා. කාලේ කෑවා. පෝර ප්‍රශ්නේ කතා කළෙත් නැහැ. රටේ ආර්ථිකය ගැන කතා කළේ නැහැ. බඩු මිල ගැන කතා කරේ නැහැ. මොනවද කතා කළේ? ජනතා විමුක්ති පෙරමුණේ අහවලා මගේ ගේ ගිනි තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණේ අහවලා මගේ ගේ ගිනි තිබ්බා. නැගිටිනව කතා කරනවා. නැගිටිනව කතා කරනවා. ඔච්චර. පච හැලි ගොඩාක් ඇදවැය. අර එකම බොරුව සියපාරක් කියනකොට ඒක ඇත්තක් කරන්න පුළුවන් කියලා හිතනවද? එකම බොරුව සියපාරක් 200ක් විතර කියනකොට ඒක ඇත්තක් කියලා හිතනවනේ. ආන් ඒක තමයි. සමහර විට බොරුව කියන එකත් දිගටම කියාගෙන යනකොට මිනිහත් හිතන මේක ඇත්ත කියලා. ඒ වගේ නෙමෙයි. ඒක තමයි හදන්න හදන්නේ. ඒකට අපේ රටේ ජනතාව අහු වෙන්නෙත් නැහැ. අහුවෙන්න ඕන අපිට කරන්න දෙයක්වත් නැහැ. මොකද ජනතාව අහුවෙන්න ඕන නම් ඒක තමන්ගේ පැත්තම තමන් දුර්වල කරගන්නේ මේ. ඒක නිසා අපි දේශපාලනේ නවත්තන්නෙත් නැහැ. ඔయిత වඩා මර්ධනය කරලා ඔయిత වඩා ජීවිත වලින් අපි මර්ධනය කරලා දේශපාලනේ නවත්තුවේ නැහෙනේ. පච වලින් නවත්තනවාද අපි එතකොට? මේ පච නිසා දේශපාලනේ නවත්තනවාද? නැහැ. එහෙම නැහැ. හැබැයි ඒක මේ ගෙනියන්නේ. මොකද අර පැත්ත ශක්තිමත් කරගන්න ඕන දැන්. රනිල්ගේ ගෝටගේ කුමන්ත්‍රණේ රනිල් ගෝටගෙන ආපු කුමන්ත්‍රණය ශක්තිමත් කරගන්න නම් ඒක හෙළිදරව් කරන පාර්ශවයේ දුර්වල කරන්න ඕන. ඒ හෙළිදරව් කරන පාර්ශවයට සමාජයේ තියෙන විශ්වාසය ආදරය ගෞරවය නැති කරන්න ඕන. උන්ට හොරගම් කරන්න නම් හොරු අල්ලන කට්ටිය දුර්වල කරන්න ඕන. හරිනේ වැඩේ. ඒක තමයි මේ ගහන්නේ. බල ඇති රොකඩලු නේද? ඒ ගහන්නේ ඉතින් මේ ගහන අපට. කල්පනා කරලා බලන්න. කල්පනා ගන්න මේක නෙමෙයිද කියලා මේ මීට කලින් මැයි 9ට කලින් එහෙම やっ තිබ්බේ නැහැ. මැයි 9ට කලින් එහෙම やっ තිබ්බේ නැහැ. අනුරට තමයි දෙන්න ඕන. අපි මේ පාර මේකෙක්ට වැඩක් නැහැ. මුංගේ හොරකම් අල්ලන්න පුළුවන් ඕගොල්ලන්ට විතරයි. හොරු හෙලිදරව් ගන්න පුළුවන් ඕගොල්ලන්ට විතරයි. හොරු හෙලිදරව් කරේ ඕගොල්ලෝ විතරයි. අර ෆයිල් ටික දැම්මේ ඕගොල්ලෝ විතරයි. ඊට පස්සේ ආයි ඡන්දයක් ආවත් අපි දෙන්නේ ඕගොල්ලන්ට විතරයි. දැන් ඒක ඉඳි. දැන් අහනෝ. ඇත්තටම ඕගොල්ලෝගේ කවුරු හරි සම්බන්ධ දන්නේ නැහැ නේද? ඈ ඕගොල්ලෝගේ කවුරුහරි බැරි වෙලා හරි ගිහිලා තියෙනවද? අලව්වේ අපේ മന്ത്രി සහෝදරයා නේද? ඒ පැත්ත පළාතේ හරි ඉඳලා තියෙනවද? මේ අපේ අයත් සමහරව අහන. නේ? යද්දන්නේ සහෝදරයා. අපි එදා හවසම මුළු හැම නගරකම කරන්න පුළුවන් හැම තැනම උද්ඝෝෂණ පටන් ගත්තා. ඒක අපි පිළිගන්නවා. දැන් මේ උද්ඝෝෂණ වලට ආපු අයවත් අන්නර ගිනි තියන ටීම් එකට දාලා සමහර දංග වල රතුපාර ෂර්ට් එකක් නැනම් හිටපු නිසා දාලා JVP කෙනෙකුත් ඉන්න ඕන කියලා. 150ක් හිටියලු අරුන්දික කියන. 450යි. ඉතින් අනිත් දවුන් ටික බ්‍රහ්ම ලෝකෙන් ආවත් දන්නේ නැහැ. ඈ? අනිත් දැන් මේක මාරක කතාවක් තියෙන්නේ. කොහේ හරි ගැහුවොත් එතන JVP ඉන්න UNP ශ්‍රී ලංකා පොහට්ටු නැහැ. එහෙම ඡන්ද දායකයෝ නැහැ. ඡන්ද දෙනකොට 69 ලක්ෂයක් ඒගොල්ලෝ ඉන්න. එහෙමනේ කියන්නේ. අනිත් හැම වෙලාවෙම JVP ඉන්න. පුදුම කෙලියක්. අනිත් හැම වෙලාවෙම JVP ඉන්නවනම් මට හිතෙන්නේ JVP තමයි දැන් 69 ලක්ෂයක් වෙලා තියෙන්නේ. නැද්ද? ඔය ගහන හැමතැනකම JVP ඉන්නවා කියන්නේ. පොලිස් වාර්තාන ඔයාලා බලාපල්ලකෝ එහෙනම් මේ රටේ දැන් බහුතර ජනතාව JVP ද කියලා. අතු එහෙම නැත්තම් වෙන්න බෑනේ. මේ කියන විදිහට. කල්පනා කරන්න මේ වෙන මොකක්වත් නෙමෙයි. පිල් දෙක හරියට බෙදලා තියෙන්නේ. එදා ජාතික ජන බලවේගයේ අපි මේ යෝජනා මාලාව ගෙනාවේ නැත්තම් සමහර විට රනිල් මෙච්චරික්මන්ට මෙතන එන්නේත් නැහැ. ඒ පන්තිය, ඒගොල්ලෝගේ පන්තියේ බලය ආරක්ෂා කරගන්න. ඒගොල්ලෝගේ ක්‍රමය ආරක්ෂා කරගන්න. අර ගෝල්පේස් එකේ තරුණ ඉල්ලන සිස්ටම් චේන්ජ් එක වෙන්න නොදී තියාගන්න. හොරගන් ටික ආයෙ කරගෙන යන්න. මේක මේ කරන්නේ වෙන මොකුත් නෙමෙයි. මේක තමයි මේ කරන්නේ. ඒකට කිසිම හිරිකිතයක් නැහැ.
ඒකටයි රෙදි ගලවගෙන එක තැනට ලගිනවා. හරින් පනාඳුලා ගෝල් පේස් එකට ගිහිල්ලා ගෝටා ගෝ හෝම් කියනවා. ආයි ගෝට ළඟ ගිහිල්ලා ඇමතිකම ගන්නවා. ලැජ්ජාව දශමයක්වත් නැහැ. මොකද පන්තියක් රකින්නකොට ලැජ්ජාව නැහැ. ඒක කියන්නේ අපිට. ඒ ජනතාවට කියන්නේ. ඒගොල්ලන්ට ඒව නැහැ. මඩ ගහන ලැජ්ජාවක් නැහැ. හොරගම් ගන්න ලැජ්ජාවක් නැහැ. හිරිකිතයක් කියලාක් නැහැ. බලන්න නැද්ද කියලා. නේ එහෙම නේද මේ ඇමතිකම් ගන්න හැටි. ඒකට මොනවා හරි තර්කයක් දාන්න. මොනවා හරි තර්කයක් දාන්න. හරින් ප්‍රනාන්දු කියනවා මම අප්පිරියාවෙන් අහක බලාගෙන ඇමතිකම ගත්තේ. ටීවී එකේ දාන අනිත් පැත්තට නැහැ. ඉඹලා ගන්නවා. කටපුරා හිනාව දාලා ගන්නේ. ඒවට ලැජ්ජාවක් නැහැ. හේතුව මොකද? ඒගොල්ලෝගේ බලය ආරක්ෂා කරන්න. හොරකම ආරක්ෂා කරන්න. නීතියේ අතට ගන්න. ජාතිවාදය ගෙනියන වගේම මේ ඔක්කොම ගන්න එක එක කතාවක් මේ තියෙන්නේ. මේ උත්තර හොයන්න පුළන්ද? දැන් අනිල්ට ඇවිල්ලා විශ්වකරණ පාන්න පුළන්ද? බෑ. ඒක තමයි මහපාරිපේ. ඒක තමයි මහපාරිපේන්නේ. ඔය කියන IMF එකවත් ඉන්දියාවත් ජීනේවත් ජපානේවත් මුකෙක්වත් මේන් කියලා දෙන්න හදාගෙන නැහැ. ඒගොල්ලෝගේ කොන්දේසි සම්පූර්ණ කරන්න ඕන. කොන්දේසි සම්පූර්ණ කරන්න බවට අවංක භාවයේ සාවනත භාවයේ පෙන්වන්න ඕන. අවංක භාවයේ සාවනත භාවයේ කාටද? පත්තරපු කට්ටියට. ඇමරිකාවේ එක්සත් ජනපදයට. ඉන්දියාවට. රෝ සංවිධානයට. CIA එකට. CIA එකට රෝ සංවිධානයට රනිල් වික්‍රමසිංහලා ගෝඨාභය රාජපක්ෂලා අවනත භාවයේ සාවංක භාවයේ පෙන්වන්න ඕන. ඒ පෙන්වන්න තරමට තමයි ඒගොල්ලෝ ඉන්න පුළුවන්කම තියෙන්නේ. දැන් හෙට මං කැට කියලා කියන්න. පාර්ලිමේන්තුවේ හරි කොහේ හරි රනිල් වික්‍රමසිංහගේ බලය අගමැති ගමේ ධූරේ බලය අභියෝගයට ලක් වෙනෝ නම් ඊට මොහොතකට කලින් හරි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙලා රනිල් ජනාධිපති කරු. ඔන්න බලන්න නැද්ද කියලා. හෙට පාර්ලිමේන්තුවේ ගෙනල්ලා රනිල්ව අගමැති ගමෙන් එළියට වැටරනවා කියලා යෝජනාවක් ආවොත් ගෝඨාභය රාජපක්ෂට බඩේ අමාරුවක් හැදිලා හරි ඉල්ලා අස්වෙන. මොකද මේ රකින්නේ පන්තියක්. මේ රකින්නේ කඩා වැටෙන, බිඳ වැටෙන, දුර්වල වෙන, දුබල වෙන, අපේ රටේ නූතන පරම්පරාව, වර්තමාන පරම්පරාව ප්‍රතික්ෂේප කරන දේශපාලනයක්. මේ ජරා දේශපාලනය සුද්ධ පවිත්‍ර කරන්න ඕන. හිරිකිතයක් නැති, ලැජ්ජාවක් නැති දේශපාලනයක් මේක. අන්න ඒක සුද්ධ කරන්න පුළුවන් ඔබට අපට විතරයි. ඒක සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් ඔබට අපට විතරයි. අපට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තියෙන මේකෙදී. සංවිධානය වූ ධනපති පන්තිය, සංවිධානය වූ අධිරාජ්‍යවාදීන් අපේ රටේ ජනතාව සූරගෙන කන්න, අපේ සම්පත් ටික සූරගෙන කන්න, අපේ පරිසරයේ සූරගෙන කන්න, අපේ ඉඩම් ටික සූරගෙන කන්න, අපේ රට සූරගෙන කන්න කොයිතරම් සංවිධාන වෙලා තියෙනවද? ලැජ්ජා විරහිතව. ලැජ්ජා විරහිතව. අන්න ඒක තේරුම් ගන්න මේ හොඳ අවස්ථාව. මේ දේශපාලනයේ සිද්ධ වෙන සිදුවීම් තියෙන්නේ අපට ඉගෙන ගන්න, අත්දැකීම් ලබා ගන්න. උන්ගේ පන්තියේ බලය රකින්න උන් කොච්චර සංවිධානාත්මකව ඕන පාවාදීමක් කරන්න ලෑස්ති. මතක තියාගන්න. අපේ ජනතාව තමයි හතර කේන්දරයෙන් බලන්නේ. අපේ ජනතාව තමයි නේද සමාජලාට ජනතා විමුක්ති පෙරමුණ සුදු රෙද්දක් වගේ හැව වෙනවා. තිතක්වත් තියෙන්න බෑ. තිතක්වත් තිබ්බොත් දාලා දුවන අනිත් පැත්තට. ගූ ගොඩට ගිහිල්ලා වාඩි වෙනවා. කිව්වට තමා වෙන්න තරහ වෙන්න එපා. මේකට ඇත්ත කතාව. අපේ තිතක හරි පෑන්තුඩක හරි අඩුපාඩුවක් දැක්කොත් ගිහිල්ලා ඒ අඩුපාඩුව විවේචනය කළා ලගින්නේ අසූචි වලේ. අසූචි වලේ ඉඳගෙන ඒකේ පරිප්පුවට ගණන් හදනවා. ආ ෂෝක් එක මයිසූර් පරිප්පුවටයක් තිබ්බා. කඩල ඇටයක් තිබ්බා කියලා අසූචි වලේ ලගලා ඒකේ වටිනාකම කිය කී ඉන්නවා. එහෙමයි ඕන තරම් අපිට හම්බෙලා තියෙනවා. උන්ට එහෙම එකක් නැහැ. උන් අසූචි වලේ ඉඳගෙනම ඒක රකින්න හැමෝම බහින්න. බෑලා අපේ ගිහින් කෙන්දක හරි අඩුවක් තිබ්බොත් ඒකට ගහන. අපි අපේ ජනතාවට කියන්න ඕන මේ වැරද්ද කරන්න එපා. මේ වැරද්ද කරන්න එපා. අපි දන්නවා නම් වෙන දැන් පස්සේ ඇති වෙච්ච සිදුවීම් මේගොල්ලෝ හදාගත්ත සිදුවීම් ගොඩක් තියෙනවා. පෞද්ගලික පරිගැලීම් ගොඩක් කරලා තියෙනවා. ඒවා ගොඩක් ඇති. ඒවා දේශපාලනේ. ඩිස්ත්‍රික් වලට ආන ඩිස්ත්‍රික් වල වෙන වෙන ගනුදෙනු බේරලා ඇති. ඒ ඔක්කොටම ජනතාව පලි නැහැ. හැබැයි එදා නම් වෙනදා ප්‍රහාරයට ප්‍රතිපහාරය අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් උත්තර හොයන්න එපා. අශිෂ්ටත්වයට උත්තර හම්බෙන්නේ ඒකෙන්ම තමයි. ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙම ආරක්ෂා කරන්න ඕන.
ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙක්ම ආරක්ෂා ගන්න ඕන. වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩේමට ලක් වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාව ආරක්ෂා කරන්න ඕන. පොලිසිය මහතුරු ඉන්න ගහන්න කැමති නැති වෙච්ච ඒ තක්කඩි ක්‍රියාව හෙලා දකපු ඒකට පහර දෙන්න ඉදිරිපත් නොවෙච්ච ඒ නිසා ස්ථාන මාරුවෙන් ලැබිච්ච අද දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත් මාරු කළා කියලා. ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ඕන. මොන පක්ෂකින් හරි ගමක් නැහැ. මැයි 9 වෙනිදා උදේවරුවේ සිද්ධ වෙච්ච ජරා දේශපාලන ක්‍රියාවට හවස් වරුවේ ප්‍රතිචාර දක්වපු මිනිස්සු ආරක්ෂා කරන්න ඕන. ආරක්ෂා ගන්න. මොකද එහෙම නැගිට නැත්තම් ඔය සක්කිලි ටික ඔය හොර හැත්ත ගිහිල්ලා මුළු රටම වනසන. ගෝල් පේස් එකේ නතර වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. ගෝල් පේස් එකේ ගහලා යනවා ගම් වලට. ගම් වල මිනිස්සු එක්ක ගහලා තරලා තමයි ඡන්දෙකට යන්නේ. එනං ওই මහින්ද රාජපක්ෂ විදිහට ඉල්ලාසෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ඉල්ලාසෙන්නේ නැහැ විදිහට. ඉල්ලාසෙන්නේ නෙමෙයි උදේ උසිගැන්නුවේ. ජොන්සල් උසිගැන්නුවේ අස්සෙන්නේ නෙමෙයි හැංගෙන්නේ නෙමෙයි. ඒගොල්ලන්ට හැංගෙන්න සිද්ධ වුණේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාව නැගිට්ට නිසා. ඒ අශිෂ්ටත්වයට ප්‍රතිචාර දක්වපු නිසා. ඒ අශිෂ්ට ක්‍රියාවට ප්‍රතිචාර දක්වපු නිසා. නැත්නම් මේ නැත්නම් දඩයම් පටන් ගන්නවා මාධ්‍ය දඩයම් පටන් ගන්නවා සමාජ මාධ්‍ය දඩයම් පටන් ගන්නවා එදා ඒ සිදුවීම සජීවීව පෙන්නපු ෆොටෝ ගහපු අය පන්නගෙන එනවා නතර වෙන්නේ නැහැ මේක ඒක සමාජය මේකතු වෙලා එදා ඒ ප්‍රතිචාර දක්වපු හැම පුරවැසියෙක්ම ආරක්ෂා කරන්න ඕනේ කියලා අපි කියනවා ආරක්ෂා කරන්න ඕනේ කියලා අඩුපාඩු තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් සංවිධානාත්මක ගිනි තියපුවා තියෙන්න පුළුවන් ඒවට නීතියක් ක්‍රියාත්මක කරන්න එක දණක් දෙක දෙපොලක් ගිනි තියනකොට ඉතුරු තැන් වල ගිනි තියන එක වළක්වපු නැති ආරක්ෂකංශ මොකක්ද කරේ ඈ උන්ගේ ආණ්ඩුවේ උන්ගේ ඇමතිවරුන්ගේ ආරක්ෂා කරගන්න බැරි ආරක්ෂක ඇමති ජනාධිපතිගෙන් ඇති වෙදේ මොකක්ද ඒවා අපි දා ආරක්ෂා කරනවා ඒවා අපි දා ආරක්ෂා කරනවා ඇමතිවරු මන්ත්‍රීවරු 29 කට කොහෙද ගෙවල් ගිනි තිබ්බලු එකෙක් දෙන්නෙක් ගිනි තියනකොට 29 ම ගිනි තියනකම් බලා හිටපු ඇමති ආරක්ෂක ඇමති ජනාධිපති මොකද පොලිස්පති ආරක්ෂක ප්‍රධානින් කවුද ඒ අපි ද ආරක්ෂා කරන්නේ මේක මං කියන්නේ කල්පනා කරලා බලන්න මේක මුළු කුමන්ත්‍රණ ක්‍රියාවලියක කොටස් මේ තියෙන්නේ සමහර දේවල් අපිට අද චිත්‍රපටියක් බැලුවම බාගෙට බලලා නැගිටලා ගියොත් අහු ඔක්කොම දි හම්බෙන්නේ නැහැ චිත්‍රපටිය බලලා ඉවර වුණාම තමයි වාඩි වෙලා කල්පනා කරනකොට තමයි මාර කෑලිනේ තිබ්බේ කියලා අහුවෙන්නේ ඒ වගේ තමයි මේක චිත්‍රපටිය බලලා ගෙදර එළියට බහිනකොට මතක හිටින්නෙත් නෑ. ගෙදර ගිහිල්ලා ටිකක් ප්ලේන් ටිකක් ගහලා නේද? කල්පනා කරන්න ඕන චිත්‍රපටියේ මුලින් ඉඳලා අගට ආයෙ පාරක්. එතකොට තමයි හොඳම සීන් ටික අහුවේ. මේකත් ඒ වගේ. මට කියන්න ඕන උනේ මෙච්චරයි. දැන් මේ අලුත් තත්ත්වේ පටන් අරගත්තේ රනිල්ට ඔක්කොම කරන්න පුළුවන් කියලා ගෝටා සීන් එකෙන් අයින් වෙන මේ දෙගොල්ලගෙන් කුමන්ත්‍රණයක් ප්‍රතිපලයක්. ඒක අනිත් පැත්ත තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච මෙරටේ ප්‍රගතිශීලී බලවේගයේ දුර්වල කිවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ සම්දිස්ථානයක් තමයි මේ නම් වෙන්නේ. එක්ක ගහලා සමතලා කරන්න බලාපොරොත්තු වුණා. ගහලා ප්‍රතිචාර ආවට පස්සේ ප්ලෑන් B එක ක්‍රියාත්මක කළා. ප්ලෑන් B එක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තේරුම් අරගෙන ඒක පරාජය කිරීම අපි හැමදෙනාගේම වගකීමක් බව ඔබ හැමදෙනාටම මතක් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.